ජනවාරි මාසෙට අලුතෙන් හිතන්න ඕනේ මේ වෙළඳපොළේ පවතින සමහර භාණ්ඩ වල තිබෙන නිදාස් කර ගැනීම ගැටලුව අපි හිතනවා ජනවාරි මාසේ විසඳෙයි කියලා. එහෙම වුණාට පස්සේ අලුත් ජනවාරි මාසයට අලුත් අවුරුද්දට ඊට වඩා වැඩි ප්‍රමාණයක සහනයක් දෙන වැඩපිළිවෙලක් ගැන අපි සාකච්ඡා කරනවා මේ දෙසැම්බර් 31 වැඩපිළිවෙල නිමු වුණාට පසු. ජනවාරි මාසයෙන් පස්සේ 22 වෙනි මොකද්ද ඒ කියන්නේ? මොකද කිසිමක් කියන්නත් දෙන්නේ නැහැ. ජනවාරි මාසයෙන් පස්සේ අපිට ආනයනය කරලා තියෙන භාණ්ඩ තොග වරයෙන් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් මූලාශ්‍ර වලින් ලැබෙන බව මහබැංකු අධිපතිතුමා ඇතුළු ඒ අදාළ නිලධාරීන් ප්‍රකාශ කරලා තියෙනවා. විනිමය තත්ත්වය යහපත් වෙනවා කියලා අපි බලමු මේ වැඩපිළිවෙල. දැන් මෙතන වෙලා තියෙන්නේ දැන් මෙතන ලංකාවේ මෙච්චර ආර්ථික විශේෂඥයෝ මෙච්චර ආර්ථික ලෝකෙට උපදෙස් දෙන්න මිනිස්සු ඉන්නවා. අපි කියනවා ඔස්තරල ඉන්න මෙහෙම තත්ත්වයක් තියෙනවා. ඒ ඔබ හිතන විදිහට ඔස්තරලට විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි දෙවැනි ලෝක යුද්ධයේ වෙලාවේ. ලංකාවේ ඔස්තරල කවුරුවත් ගිහිල්ලා නැහනේ මේ ලෝකේ ප්‍රශ්නේ විසඳන්න. ඒකට ගිහිල්ලා තියෙන්නේ ජෝන් මෙනාඩ් කේන්ස් වයිට් කියන අය බ්‍රෙටන් වුඩ්ස් වල සම්මේලනයක් පවත්වලා ලෝකෙ මේ තියෙන ප්‍රශ්නේ විසඳගන්නේ කොහොමද කියන එකේ සාකච්ඡාවට කවුරුවත් ලංකාවෙන් ගිහිල්ලා නැහැ. ඒ අය තමයි ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය ආරමුදල හැදුවේ. ඒ නිසා තමයි අපි කියන්නේ මේ ප්‍රශ්නේ සඳහා ලෝක පරිමාණේ ජාත්‍යන්තර අලුත් ආර්ථික ක්‍රමවේදයක් පිළිබඳ ලෝක සමුළුවක් පැවැත්වෙන්න ඕනේ. මේ විශේෂයෙන් දුප්පත් රටවල් වලට ඇතිවන බලපෑම නිරාකරණය කරන්න. ඔබතුමා මේ සර්වපාක්ෂික සමුළුවක් යටවන්න කියලා ඉල්ලීමක් කළා තියෙනවා. ඒ මං කිව්වේ අපේ රට ඇතුලේ තියෙන තත්ත්වයට අර දේශපාලන කෝණ වලින් බලන්නේ නැතුව රට වශයෙන් ඇතිවලා තියෙන ප්‍රශ්නේ ඒට හේතු සාධක වෙච්ච සාධක ඒව නිවැරදි කරගන්න ආකාරය පිළිබඳ දේශපාලන නොවන තාක්ෂණික පැහැදිලි කිරීමක් කරගන්න. ඒ හා සම්බන්ධ සංවාදයක් ඇති කරගන්න අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් දේශපාලන පක්ෂපාත බෙදීමෙන් තොරව දේශපාලන පක්ෂවල නායකයන් කැඳවලා ඔවුනු සමග සංවාදයක් ඇති කරගරින්නේ අර ලංකාවේ ජනතාව දේශපාලන වශයෙන් නොමග යවීම හා කල නොහැකි දේ පිළිබඳ බලාපොරොත්තු දෙන එක නතර කරගන්න වඩා වැදගත් වෙනවා. උදාහරණයක් විදිහට විපක්ෂයේ කාට හරි තියෙනවා නම් හෙට මේ ප්‍රශ්නෙට විසඳුමක්. ඒ විසඳුම ඉදිරිපත් කරන්න පුළුවන් මේ විනී සම්මේලනයක් කැඳෙව්වොත්. එතකොට යුද්ධ කාලේදී සර්වපාර්ශ්වික සමුළුවක් තියන්න ඕනේ කමක් නැහැ නේ. මොකද හේතුව ඒ කාලේ මේ රටේ ඉන්න රටට ආදරය කරන සියලු දෙනා ඒකට සහයෝගය දක්වන්නේ. රටේ ජනතාව මේ තියෙන තත්ත්වයේ අමාරුකම් බේරුම් කර රට නිදහස් කර ගැනීම සඳහා කීප දෙනෙක් කර අනිත් සියලු දෙනා ඒකට සහාය දක්වනවා. එහෙම තත්ත්වයක් නෙවෙයි.